ශ්‍රී ලංකාවේ ජනගහනින් 18%ක් වගේ ප්‍රතිශතයක් CKD එහෙම නැත්නම් chronic kidney disease කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. තවත් බොහෝ දෙනෙක් එම රෝගී තත්ත්වයේ තිබිලත් Tamante රෝගී තත්ත්වයේ තියෙනවා කියලාවත් අඩුම තරමේ දන්නේ නැහැ. මොකද මේ රෝගී තත්ත්වය නිහඬ රෝගයක්. ඔබ CKD රෝගියෙක් කියලා හොයාගෙන තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා දැනටමත් ඔබට කියලා ඇති ඔබ එක්ක CKD stage 3 එහෙම නැත්නම් 4 එහෙම නැත්නම් 5 වල ඉන්නවා කියලා. මොකක්ද මේ එක එක CKD stage වලින් කියන්නේ. ඒ වගේම ඔබ එක් එක් අධීරයේදී කෑම් පාලනය කරන්න ඕන කොහොමද කියලත් අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඉතින් අපි බලමු ඔබේ වකුගඩු මගින් කරන කාර්යය මොකක්ද කියලා. සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ වකුගඩු යුගලක් තියෙනවා. ඒව ඔබේ සිරුරේ පිටුපස ප්‍රදේශයේ ඉනට ඉහළට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. එකක ප්‍රමාණය සෙන්ටිමීටර් 10ක් විතර වෙනවා. ප්‍රධාන වකුගඩු යුගල වැදගත් වෙනවා රුධිරය පෙරන්න, ඒ වගේම විස රසායනික ඉවත් කරන්න, වැඩිපුර තියෙන ලවණ ඉවත් කරන්න, රුධිරේ වැඩිපුර තියෙන වතුර ඉවත් කරන්න. ඔබේ වකුගඩු වලට හානියක් වුණොත් මේ කියපු කාර්යයන් ඉටු කරගන්න බැරි වෙනවා. මේ විදිහට ඔබේ වකුගඩු මාස 3ක් 4ක් වගේ කාලයක් අක්‍රිය වෙලා තිබුණොත් ඔබේ වකුගඩු CKD ස්ටේජ් වලට පත් වෙනවා. එතකොට ඔබ CKD රෝගියෙක් බවට තමයි පත් වෙන්නේ. කොහොමද ඔබට CKD තියෙනවා කියලා හරියටම දැනගන්නේ? එක් වෙලාවට CKD තියෙනවා කියලා ඔබට දැනගන්න වෙන්නේ නැහැ. මොකද වකුගඩු රෝගය කියලා කියන්නේ නිහඬ රෝගයක්. ඒ කියන්නේ ගොඩක් දිනෙකට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ වකුගඩු ගොඩක් හානි වෙනකන්. රෝග ලක්ෂණ සෑම විටම පෙන්වන්නේ නැති හින්දා ඔබේ වකුගඩු රෝගයට ගොදුරු වෙන්න අවදානමක් තියෙනවද කියලා දැනගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. පළවෙනි අවදානම් සාධකය තමයි දිය වැඩියාව. දෙවෙනි අවදානම් සාධකය තමයි අධිරුධිර පීඩනය. තුන්වෙනි කාරණේ තමයි වයස්ගත වීම. ඔබ වයස 60ක්ම පුද්ගලයෙක් නම් ඔබ වකුගඩු රෝගයට පත්ීමේ අවදානම වැඩි පුද්ගලයෙක්. හතරවෙනි අවදානම් සාධකය තමයි ඔබ ජීවත් වෙන ප්‍රදේශය. ඔබ රජ රට වගේ කෘෂිකාර්මික ප්‍රදේශයක නම් ජීවත් වෙන්නේ ඔබ වකුගඩු රෝගයට ලක්වීමේ අවදානම වැඩි පුද්ගලයෙක්. ඒ ප්‍රදේශවල ජීවත් වෙන අයට chronic agricultural nephropathy කියන රෝගී තත්ත්වය වැඩි බව පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනවා. දෙවෙනි අවදානම් සාධකය තමයි විජලනයට ලක්වීම. ඔබ විජලනයටපත් නොවී සිටීමට නම් දවසේ ප්‍රමාණවත් ප්‍රමාණයක් ජලය පානය කරන්න ඕන. ඉතින් ඔබ ප්‍රමාණවත් ප්‍රමාණයකට ජලය පානය කරේ නැතොත් ඔබ pre-renal ascitemia කියන රෝගී තත්ත්වයට ලක්වෙන්න පුළුවන්. pre-renal ascitemia කියන තත්ත්වය CKD වලට ප්‍රධාන හේතුවක්. හයවෙනි ප්‍රධාන සාධකය වෙන්නේ අධික මත්පැන් භාවිතය. ඔබ අධික ලෙස මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් ඔබත් වකුගඩු රෝගියෙක් වීමට යම් ප්‍රවණතාවයක් තිබෙනවා. CKD රෝගියෙක්ද කියලා තහවුරු කරගන්න මොනවද තියෙන පරීක්ෂණ? මුත්‍රා පරීක්ෂණය. ඔබේ මුත්‍රාවල රුධිරය තියෙනවා නම් එහෙම නැත්නම් ඔබේ මුත්‍රාවල ඇල්බියුමින් කියන ප්‍රෝටීනය අන්තර්ගත වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ වකුගඩු හොඳ තත්ත්වේ නැහැ. ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක ඔබේ රුධිරයේ තමයි තියෙන්නේ. වකුගඩු හොඳ තත්ත්වයේ තියෙනවා නම් ඇල්බියුමින් පෙරිලා මුත්‍රවලට එන්නේ නැහැ. එහෙම රුධිරය හරි ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක හරි ඔබේ මුත්‍රවල තියෙනවා නම් ඒයින් අදහස් වෙන්නේ ඔබේ වකුගඩු හානි වෙලා කියන එක. රුධිර පරීක්ෂණය. මෙහිදී ක්‍රියටිනින් අන්තර්ගත ප්‍රමාණය තමයි පරීක්ෂා කරන්නේ. ක්‍රියටිනින් කියලා කියන්නේ ඔබේ මාංශපේශී ක්‍රියාකාරීත්වයේදී සෑදෙන අපද්‍රව්‍යයක්. මේ ක්‍රියටිනින් කියන අපද්‍රව්‍ය ඔබේ සිරුරෙන් ඉවත් කරන්නේ මුත්‍රා හරහා. ඔබේ රුධිරයේ ක්‍රියටිනින් ප්‍රමාණය වැඩි නම් ඒ කියන්නේ ඔබේ වකුගඩු හොඳ ක්‍රියාකාරීත්වයේ නැහැ කියන එක. ඒ නිසා ඔබේ රුධිරයේ තියෙන ක්‍රියටිනින් හොඳ සලකුණක් වෙනවා ඔබට CKD තියෙනවද නැද්ද කියලා තහවුරු කරගන්න. ඔබේ රුධිරගත ක්‍රියටිනින් අගය ඩෙසිලීටරයක මිලිග්‍රෑම් 1ට වඩා අඩු වෙන්නම් තියෙන්නේ ඔබ වකුගඩු හොඳ තත්ත්වයේ පවතින පුද්ගලයෙක්. ඒත් මේ ක්‍රියටිනින් ප්‍රමාණය වෙනස් වෙනවා බොඩි බිල්ඩින් එක්සයිස් කරන වගේ අයගේ මේ අගේ වැඩි අගයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට තියෙන වකුගඩු රෝගය තහවුරු කරන්න තවත් ටූල් එකක් පාවිච්චි කරනවා. ඒ තමයි EGFR Estimated Glomerular Filtration Rate. මොකද්ද මේ EGFR කියලා කියන්නේ? කොපමණ කාර්යක්ෂමතාවයකින් ඔබේ වකුගඩු රුධිරය පිරීම කරනවද කියන එක තමයි මේ EGFR කියන එකෙන් බලන්නේ. සාමාන්‍යයෙන් කොපමණ මිලිමීටර් ප්‍රමාණයක් විනාඩියකදී පෙරනවද කියලා මෙහිදී පරීක්ෂා කරලා බලනවා. සාමාන්‍යයෙන් EGFR අගය විනාඩියකට මිලිලීටර් 90ත් 100ත් අතර අගයක් ගන්න ඕන. මීට වඩා අඩු අගයක් ගන්නවා නම් ඔබේ වකුගඩු හොඳ ක්‍රියාකාරී මට්ටමේ නැහැ. මෙන්න මේ GFR අගයන් පදනම් කරගෙන
ඔබ CKD ස්ටේජ් පහකට බෙදනවා. CKD ස්ටේජ් 1 වල ඉන්න රෝගියෙක්ගේ සාමාන්‍යයෙන් වකුගඩු හොඳ තත්ත්වයක තමයි තියෙන්නේ. නමුත් CKD ස්ටේජ් 5 වෙනකොට එම රෝගියාගේ රෝගී තත්ත්වය සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වය ටිකෙන් ටික අඩු වෙනවා. CKD ස්ටේජ් 1 CKD ස්ටේජ් 1 වල ඉන්න රෝගියෙක්ගේ GFR අගය ගන්නෙ විනාඩියට මිලිලීටර් 90ට වඩා වැඩි අගයක්. සාමාන්‍යයෙන් මේ ස්ටේජ් එකේදී වකුගඩු සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා. ඔබට කිසිම වෙනස්කමක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් මේ අධ්‍යයනයේදී වකුගඩු වල ව්‍යුහ විද්‍යාත්මක වෙනස් වෙලා ඒ වගේම ක්‍රියාකාරීත්වයක් වෙනස් වෙන එක ආරම්භ වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මුත්‍රවල ප්‍රෝටීන් තියෙන්නත් පුළුවන්. ඒත් වකුගඩු හොඳට වැඩ කරනවා කියලා තමයි ඔබට දැනෙන්නේ. CKD ස්ටේජ් 1 රෝගියෙකු කෑම කන්න ඕන කොහොමද? ඔබ තෙල් අඩු මාළු සහ මස් ආහාරයට ගන්න. සමීවත් කරපු කුකුල් මස්, මාළු, බිත්තර, ටොෆු වගේ ආහාර කෑමට ගන්න. අත්ලක ප්‍රමාණයේ කුකුල් මස් කෑල්ලක ප්‍රෝටීන් ග්‍රෑම් 27ක් තියෙනවා. අත්ලක ප්‍රමාණයේ මාළු කෑල්ලක ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් තියෙනවා. ඌරු මස්, හරක් මස් වගේ ප්‍රෝටීන් අධික, තෙල් අධික මස් වර්ග කෑමට ගැනීමෙන් වළකින්න. ප්‍රෝටීන નિયમિત ප්‍රමාණයට වඩා ගැනීමෙන් වළකින්න ඕන. නියුඩ සහිත ධාන්‍ය වර්ග පමණක් කෑමට ගන්න ඔබ වග බලා ගන්න ඕන. නැවුම් මිලවලු, පළතුරු වැඩිපුර ආහාරයට ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න. CKD ස්ටේජ් 1 සහ 2 වලදී සාමාන්‍යයෙන් වතුර ගත යුතු ප්‍රමාණය සීමා කරන්නේ නැහැ. ඔබට ගත යුතු ජල ප්‍රමාණය ඔබේ පෝෂණ වේදියාගෙන් හරියටම තහවුරු කරගන්න. ලුණු අධික කෑමෙන් වළකින්න ඕන. ඔබට දවසට කන්න පුළුවන් ලුණු ප්‍රමාණය මිලිග්‍රෑම් 2300ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ තේ හැඳි වලින් කියනවා නම් තේ හැඳි 1ක් වගේ ප්‍රමාණයක්. හිතකර මේදේ විතරක් ආහාරයට ගන්න. හිතකර මේදය ඔලිව් තෙල්, රටකජු, ආමන්ඩ් වගේ nuts වලිනුත්, තල වගේ ඇට වලිනුත් තමයි ලබා ගන්න ඕන. සෝඩා, බිස්කට් වර්ග, පොටේටෝ චිප්ස්, බයිට් වර්ග, ජෑම්, අච්චාරු, සීසනින් සුප් කැට ඓස්ක්‍රීම් කිසිසේත් ගන්න එපා ඔබට CKD වලින් මිදෙන්න ඕන නම් CKD ස්ටේජ් 2 මේ රෝගීගේ GFR අගය සාමාන්‍යයෙන් 60ත් 89ත් අතර අගයක් ගන්නවා මේ අධ්‍යයනයේදී ඔබේ වකුගඩු ක්‍රියාකාරීත්වයේ සුළු වෙනසක් පෙන්වනවා ඒත් ගොඩක් රෝගීන්ට මේ අධ්‍යයනයේදීත් රෝග ලක්ෂණ නම් පෙන්වන්නේ නැහැ නමුත් මේ අධ්‍යයනයේදී රෝගය හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා වකුගඩු රෝගියේ සුව කළ හැකි අවසාන අධ්‍යයන මේ නිසා මේ අධ්‍යයනයේදීත් ආහාර ලබා ගන්න ඕන CKD ස්ටේජ් 1 වල ලබා ගන්න ආකාරයටමයි නමුත් ඔබේ රුධිර පරීක්ෂාවල අගයන් අනුව ආහාරයේ සුළු වෙනස්කමක් සිදු කරන්න වෙනවා CKD ස්ටේජ් 3 මේ රෝගියෙක්ගේ GFR අගය 30ත් 59ත් අතර අගයක් තමයි ගන්නෙ මේ අධ්‍යයනයේදී රෝග ලක්ෂණ බොහෝ විට පෙන්නවා රෝග ලක්ෂණ විදියට රතුරුදුරාණු අඩුකම නිසා ඇතිවන මහන්සිය විශේෂයෙන් කකුලේ වල්ලු කර ප්‍රදේශයේ ඉදිමීම දකින්න පුළුවන්. ඊට අමතරව රුධිරගත පරීක්ෂා වලින් ඔබේ රුධිරයේ හිමොග්ලොබින් අඩු වගයක් ගැනීම දැක ගන්න පුළුවන් වෙනවා. අස්ථිවල වෙනස්කම්, පැරෑ තයිරොයිඩ් හෝමෝන් මට්ටම ඉහළ යෑම, GFR අගය පහළ යෑම නිසා රුධිරයේ ෆොස්ෆරස් මට්ටම් වැඩි වීම, පොටෑසියම් මට්ටම ඉහළ යෑම දකින්න පුළුවන්. ඔබ මේ අධ්‍යයනයේදී ආහාර ගත යුත්තේ දැඩි පාලනයකින් යුක්තවයි. ප්‍රෝටීන ගැනීම සීමා කරන්න ඕන. සැමන් වගේ මාළු, සමීවත් කළ කුකුල් මස්, ටොෆු, බිත්තර වගේ ආහාර වලින් තමයි ප්‍රෝටීන අවශ්‍යතාවය සපුර ගන්න ඕන. හරක් මස්, ඌරු මස්, එළු මස් වගේ ප්‍රෝටීන හා මේද අධික මස් ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න ඕන. ඔබට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඉක්මවා ප්‍රෝටීන් ගැනීමෙන් සම්පූර්ණයෙන් වළකින්න ඕන. ඒ වගේම ඔබට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය පෝෂණ වේදියාගේ නිර්දේශය සහ අධීක්ෂණ යටතේ තමයි ලබා ගන්න ඕන. සාමාන්‍ය බේබර්ට අනුව කිලෝග්‍රෑම් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.6ක් වගේ ප්‍රමාණයක් තමයි ඔබ ලබා ගන්න ඕන. නමුත් මේ සංඛ්‍යාව නිවැරදිව දැනගන්න ඔබේ පෝෂණ වේදියාව හමු වෙන්න. ලුණු ලබා ගැනීම සෑම විටම සීමා කරන්න ඕන. ලුණු මිලිග්‍රෑම් 2000ට වැඩිය අඩුවෙන් තමයි ඔබ ගන්න ඕන. ජලය සහ දියර ලබා ගත යුතු ප්‍රමාණය රුධිර පරීක්ෂණ අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඔබේ පෝෂණ වේදියා හමු වෙලා ඔබේ රිපෝර්ට්ස් පෙන්නලා හරියටම ඔබට අවශ්‍ය ජලයේ ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. GFR අගේ 30ට අඩු නම් ආහාරයට ගන්න පොටෑසියම් ප්‍රමාණයත් සීමා කරන්න සිදු වෙනවා. ඒ වගේ වෙලාවට නියුඩු සහිත ධාන්‍ය ගැනීමත් සීමා කරන්න ඕන. පොටෑසියම් අඩු ධාන්‍ය වර්ග තමයි ගන්න ඕන. පොටෑසියම් බහුල එළවලු වැඩිපුර ගැනීමෙන් වළකින්න ඕන.
පොටෑසියම් වැඩි එළවලු තමයි තක්කාලි, මුරුංගා, බණ්ඩක්ක, අල, බතල, නිවිති සහ කොළපාට එළවලු වර්ග. CKD stage 4. ඔබ CKD stage 4 රෝගියෙක් නම් ඔබේ GFR රගය 15වත් 29ත් අතර රගයක් ගන්නවා. CKD stage 3 දී මම කියපු සියලුම රෝග ලක්ෂණ CKD stage 4 වලදීත් පෙන්නනවා. මෙතෙන්දී ඒ රෝග ලක්ෂණ වඩා දරුණු වෙන එක තමයි දකින්න පුළුවන් ඉන්නේ. විඩාඹ, හුස්ම කෙටිකම, කකුල් ලිදිමීම, රුධිරේ ෆොස්ෆරස් සහ පොටෑසියම් මට්ටම ඉහළ යෑම, රුධිරේ pH අගේ වෙනස් වීම, රුධිරේ ආම්ලික වීම වැඩි වශයෙන් නැති වෙනවා. මේ නිසා ඔබ නිරන්තරයෙන් ඔබේ පෝෂණ වේදියා සහ නෙෆ්‍රොලොජිස්ට් හමු විය යුතුයි. ඔබ ඩයලසිස් හෝ වකුගඩු බද්ධයකට යෑමට ඉතාමත් ආසන්නයි මේ ස්ටේජ් එකේදී. මේ අධියරේදී ඔබ ලුණු අඩු, ප්‍රෝටීන අඩු, මේදේ අඩු, පොටෑසියම් අඩු, ෆොස්ෆරස් අඩු, සීනි අඩු ආහාර වේලක් තමයි ගත යුත්තේ. ප්‍රෝටීන ආහාරයට ගැනීම සීමා කළ යුතුයි. මාළු, සමීවත් කළ කුකුල් මස්, බිත්තර, ටොෆු වගේ ආහාර වලින් ප්‍රෝටීන අවශ්‍යතාවය සපුර ගන්න ඕන. හරක් මස්, එළු මස්, ඌරු මස් වගේ අධික ප්‍රෝටීන් සහ අධික මේදේ සහිත මස් වර්ග ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන් වළකින්න ඕන. දවසට ඔබ ගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණය ඔබේ බර කිලෝග්‍රෑම් එකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.6ක් වගේ ප්‍රමාණයක්. නමුත් මේ සංඛ්‍යාව ඔබේ පෝෂණ වේදියා විසින් ඔබේ බ්ලඩ් රිපෝර්ට්ස් පරීක්ෂා කරලා ඔබට වෙනත් රෝග තියෙනවා නම් සුළු වශයෙන් වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අත්ලක ප්‍රමාණය කුකුල් මස් කෑල්ලක ප්‍රෝටීන් ග්‍රෑම් 27ක් අන්තර්ගත වෙනවා. අත්ලක ප්‍රමාණය මාළු කැබැල්ලක ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් අන්තර්ගත වෙනවා. බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් තිබෙනවා. ලුණු මිලිග්‍රෑම් 2000ට වැඩිය අඩුවෙන් තමයි ඔබ ගන්න ඕන. පොටෑසියම් මිලිග්‍රෑම් 2000ට වඩා අඩුවෙන් තමයි ඔබ ගන්න ඕන. ඒ වගේම ෆොස්ෆරස් මිලිග්‍රෑම් 1000ට වඩා අඩුවෙන් තමයි ගන්න ඕන. පොටෑසියම් බහුල ආහාර, එළවලු, පළතුරු සීමා කරන්න ඕන. පොටෑසියම් බහුල පළතුරු තමයි අලිගැට පේර, කෙසෙල්, කොමඩු, දොඩම්, දෙලුම් වගේ පළතුරු. ඒ වගේම පොටෑසියම් බහුල එළවලු තමයි තක්කාලි, මුරුංගා, බණ්ඩක්කා, අල, බතල, නිවිති සහ කොළ වර්ග. දැන් ඔබට ගැටලුවක් ඇති මොනවද පොටෑසියම් අඩු එළවලු කියලා. වම්බටු, බෝංචි, කැරට්, සුදු ලුණු, ඇස්පරාගස්, රාබු වගේ එළවලු තමයි පොටෑසියම් අඩු එළවලු විදියට හඳුන්වන්නේ. මේ වගේ එළවලු 1/2 කප් වගේ ප්‍රමාණයක් එක වේලකට ගැනීම සුදුසුයි. ඒ වගේම පොටෑසියම් අඩු පළතුරු තමයි පේර, පැපොල්, අන්නාසි, ඇපල්, පෙයාස්, ස්ට්‍රෝබෙරි, මිදි වගේ පළතුරු. ඒවත් નિયમિત ප්‍රමාණයෙන් ගැනීම තමයි ඔබ කරන්න ඕන. CKD stage 5. ඔබේ GFR රගය විනාඩියට මිලිලීටර 15ට වඩා අඩු නම් ඔබ CKD stage 5 රෝගියෙක්. මේ කාණ්ඩයේ රෝගීන් වකුගඩු බද්ධයකට හෝ ඩයලසිස් වලට යොමු වෙන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් GFR රගය 10ත් 5ත් වගේ ප්‍රමාණයට වඩා අඩු වුනාම තමයි ඩයලසිස් වලට යොමු වෙන්න ඕන. මේ කාණ්ඩයේ රෝගීන්ටත් ප්‍රෝටීන් අඩු, ලුණු අඩු, සීනි අඩු, මේදේ අඩු, පොටෑසියම් අඩු, ෆොස්ෆරස් අඩු ආහාර වේල තමයි ගන්න ඕන. නමුත් ඔබ වකුගඩු බද්ධකරක රෝගියෙක් නම් නැත්නම් ඩයලසිස් වලට යොමු වුණු රෝගියෙක් නම් මේ තත්ත්වය වෙනස් වෙනවා. ඩයලසිස් සහ වකුගඩු බද්ධකල රෝගීන්ට ආහාර ගත යුත්තේ කොහොමද කියලා මම වෙනම වීඩියෝකින් කතා කරන්නම්. ඔබ CKD ස්ටේජ් 3, 4 හෝ 5 ඉන්නවා නම් ඔබ නිරන්තරයෙන් ඔබේ පෝෂණ වේදියා සහ නෙෆ්‍රොලොජිස්ට් හමු වීම අනිවාර්යයි. ඔබට ඒ මගින් වකුගඩු වක්‍රීය වීම හැකියතාක් අවම කරගන්න පුළුවන්. මේ රෝගයේ තත්ත්වයෙන් වැළකෙන්න නම් ඔබට කරන්න තියෙන්නේ මම වීඩියෝ එක ආරම්භයේදී කතා කර අවදානම් සාධක වලින් එකකින් හෝ ඔබ පෙළෙන කෙනෙක් නම් මුල් කාලයේ ඉඳන්ම පරිස්සම් වීම තමයි කරන්න ඕන. ඒ වගේම ඔබ අවදානම් සාධක වලට ලක් වෙන කෙනෙක් නම් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා හෝ පෝෂණ වේදිකාවක් හමු වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භයේ ඉඳන්ම ගත්තොත් ඔබට CKD ස්ටේජ් 1 ඉඳන් 5 දක්වා යෑමේ ප්‍රවණතාවයෙන් මගරින්න පුළුවන්. ඒ වගේම ඔබ නිරන්තරයෙන් ඔබේ වකුගඩු ආරක්ෂා කර ගැනීම සඳහා වතුර ප්‍රමාණවත් පරිදි පානය කරන්න ඕන. ඒ වගේම ඔබේ පවුල් පසුබිමේ යම් වකුගඩු රෝගයක් ඉන්නවා නම් IgE නෙප්‍රොපති වගේ රෝගයකින් පීඩා විඳින කෙනෙක් ඔබේ පවුලේ ඉන්නවා නම් ඔබ නිරන්තරයෙන් මේ රෝගය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ විදිහට වකුගඩු ආරක්ෂා කරගත්තොත් තමයි ඔබට නිරෝගී ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඔබ දන්නවා ඔබේ ජීවිතයට වකුගඩු කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ඔබට ලස්සනට නිරෝගීව ජීවත් වෙන්න නම් ඔබ ඔබටම ආදරය කරන්න සුවේති දිවියක්.